අපේ ශාසනයේ තියෙනවා ක්‍රම තුනක් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක කියලා කියන්නේ එකා සංඛීය කල්ප ලක්ෂයක් පෙරම්පුරකෝ සාරිපුත්‍ර මෞද්ගල්‍යයන්ගේ දක්ුණක් බව ශ්‍රාවක වෙලා එකා සංඛීය කල්ප ලක්ෂය මහා ශ්‍රාවකයෝ කියලා කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම්පුරාගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම ශ්‍රාවකයෝ 80 දෙනා පොත්පත්වල හැටියට අතීත බුද්ධ ශාසනවල මීට වඩා ශ්‍රාවකයෝ හිටියත් මහා ශ්‍රාවකයෝ ගණන 80යි ඒ 80ට අග්‍ර ශ්‍රාවක දෙන්නත් ඇතුළත් ඒ 80 නම් තියෙනවා කොණ්ණංජ වප්ප බද්ධිය මහානාම අස්සජි යස විමල පුසුභාව කුණ්ණජි ගවම්පති උරුවේල නදී ගයාකාශප සාරිපුත්ත මොග්ගල්ලාන මහාකාශප ඊට පස්සේ පිළිවෙලින් ඔය රාහුල ආදී වූ සාමණේරලා 89 මේ 89ට කියනවා මහා ශ්‍රාවක කියලා. මේ ප්‍රකෘති ශ්‍රාවක මේ දෙකලංගෙන් අන්‍ය. භික්ෂුණීන් වහන්සේලා අතර ඉඳලා තියෙනවා අග්‍ර ශ්‍රාවිකා සහ ථානාන්තර ලාභී ශ්‍රාවිකා කියලා කොටස් දෙකක්. අග්‍ර ශ්‍රාවිකා ථානාන්තර ලාභී ශ්‍රාවිකා. ඒ සියලු දෙනාම වැටෙන්නේ අර ගණනේදී ප්‍රකෘති ශ්‍රාවක කියන සංඛ්‍යාවට. ප්‍රකෘති ශ්‍රාවක. එතකොට මම අදහස් කරේ අග්‍ර ශ්‍රාවක වෙන්න බෑ කියලා. එක මොකද කේමා උපලවන්නාව තමයි අග්‍ර ශ්‍රාවිකාව දෙන්න. මහා කල්ප ලක්ෂයයි පෙරම්පුරදී. අරනේ පදුමුත්තර බුද්ධ ශාසනයේදී කේමාව පෙරම්පුරන්නේ ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුණියකට දානයක් දීලා ප්‍රාර්ථනා කරා කියලා එක පොතක තියෙනවා. තව පොතක තියෙනවා වෙන ක්‍රමයකට ප්‍රාර්ථනාව කළා කියලා. උපලවන්නාව පදුමුත්තර බුද්ධ ශාසනයේදී. සාරිපුත්‍ර මෞර්ගල්‍යයන් දෙන ප්‍රාර්ථනාව සිද්ධ කරන්නේ අනෝම දස්සී කියන බුද්ධ ශාසනයේදී. ඊට පස්සේ අපේ තමහර අටුවාල දක්වනවා මහා ශ්‍රාවකයෝ 80 දෙනයි හැම බුද්ධ ශාසනයකම. ඒ 80 දෙනාගේ නම් ලැයිස්තුව අපේ ත්‍රිපිටක පාළියේ සඳහන් වෙනවා. ඒතකොට ඒ නිසා භික්ෂුණීන් අතර තියෙනව අග්‍ර ශ්‍රාවිකා කියන තනතුරු දෙකක්. භික්ෂුණීන් අතර ඉඳලා තියෙනවා තානාන්තර 13ක් ලාභී පිරිස. සමස්තයක් ලෙස අපි කියනවා ඔක්ට මහා ශ්‍රාවිකාවෝ කියලා. නමුත් අර බෙදපු මුල් බෙදීමේදී අග්‍ර ශ්‍රාවක වෙන්නේ සාරිපුත්‍ර මොග්ගල්‍යාන මහා ශ්‍රාවක වෙන්නේ ඔවුන් දෙදෙනා ඇතුළත්ව 80 අනිත් සියලු දෙනා වැටෙන්නේ ප්‍රකෘති ශ්‍රාවක කියන ගණයට. ඒ නිසා කොහොම තමයි ඒක නිසායි මම කිව්වේ අග්‍ර ශ්‍රාවක දුරය ලබන්නේ වික්ෂණාවක් කියලා. තනතුරු ලැබුවටම මහා ශ්‍රාවක වෙන්නේ නැහැ. තනතුරු ලැබුවා කියලා මහා ශ්‍රාවක. හැබැයි අපේ බුද්ධ ශාසනික හොඳ ප්‍රශ්නයක්. අපේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අතර 80 දිනක් හිටියන් ශ්‍රාවකයෝ මහා ශ්‍රාවකයෝ 80 මහා ශ්‍රාවක කියලා අපි හම් පිළිමේවාද. එයි තනතුරු ලාභීව ඉන්නේ 41 නමයි. 41ක් හෝ 2ක් මට හරියටම සංඛ්‍යාව පොඩි පැටලියක් තියෙනවා. බලන්න 41 නමයි. තානාන්තර සියල්ල 47යි. ලාභී වෙන්නේ 41යි. මොකද ආනන්ද හාමුදුරන්ට පහක් හම්බුණා නේද? චුල්ලපන්තක හාමුදුරුවන්ට දෙකක් හම්බුණා සුභූති හාමුදුරුවන්ට දෙකක් හම්බුණා හරිනේ එතකොට 47න් එතන අඩු කරන්න ඕනේ 6ක් එතකොට 41යි තානාන්තර ලාභී ඊට අමතරව අපේ අටුවාවල දක්වලා තියෙනවා මෛත්‍රී විහාරයෙන් අතරින් අග්‍ර වෙච්ච තනතුරක් ගැන ඒ තනතුර ලබන්න හිටියා කියන්නේ සකුළු 10යි කියන පිරිවැජිතුමා එතුමා බුද්ධ ශාසනයේ බුදුහාමුදුරු ඉන්න කාලේ මහණ වුණේ නැහැ තුන්වෙනි ධර්ම සංඝායනාව කාලෙදී අස්සගුත්ත නමින් රහත් වෙලා ධර්මාශෝක අධිරාජ්‍යයේ කාලෙදී වාසය කළා කියලා දැක්වෙනවා. අටුවාව කියනවා අනාගතයේ අස්සගුත්ත මහරහතන් වහන්සේගේ පහළ වීම දැකලා මෛත්‍රී ධ්‍යාන ලාභී. ඒ කියන්නේ මෛත්‍රී ධ්‍යාන ලාභිනේ මෛත්‍රී විහාරයෙන් අතරින් අග්‍ර කියන තනතුර උන්වහන්සේට දුන්නේ එගෙන ඒ තනතුර කාට දුන්නේ නැහැ කියලා අටුවාවේ දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔවගේ භික්ෂුන් වහන්සේලා අතර තානාන්තර ලැබලා තියෙන මහා තානාන්තර ලැබුවා සියදෙන මහා ශ්‍රාවකයෝ හැබැයි තානාන්තර නොලබපු මහා ශ්‍රාවකයෝ 39 දෙනෙක් ඉඳලා තියෙනවා. 39 දෙනෙක් අඟුලිමාල ස්වාමීන් වහන්සේ මහා ශ්‍රාවකේ තනතුරු නැහැ.
ගයා කාශ්‍යප මහා නදී කාශ්‍යප උරුවෙල් කාශ්‍යපට තිබුණා ගයා කාශ්‍යප නදී කාශ්‍යපට තනතුරු නැහැ යස විමල සුභාහු පුන්නජි ගවම්පති පස් දිනාටම තනතුරු නැහැ ඔය වගේ තනතුරු ලැබුවේ නැති මහා ශ්‍රාවකයෝ අපේ අම්මේ මෛත්‍රී විහරණින් අල්ප කෙනෙක් ඉන්නවනේ ඒ ධානය මොකද මොකද පින්දපාතේ මහත්ඵල කරන කෙනානේ දක්ෂිනේය අතරින් අග්‍රවිච්ච කෙනානේ ඒ ස්වාමීන් වහන්සේ සුභූති ස්වාමීන් වහන්සේ නෝ කියන්නේ උන්වහන්සේ හැම ගෙදරක් ඉස්සරහටම ගිහිල්ලා සුභූති හරි ප්‍රතිමහර වරනේ මෛත්‍රී ධානයට සමවැදිලා පින්දපාතේ පිළිගන්නේ කෙනානේ නේද හරිනේ ඒක වෙනයි ඔහුට හම් වෙන්නේ දක්ෂිනාව මහත්ඵල කරන උන් අතරින් හරිනේ ඒක මෛත්‍රිය ධානයට සමවැදීමක් තමයි එතන තියෙන්නේ මේ කතා කරන්නේ මෛත්‍රිය පතුරවපු ඒ ලාභින් අතරින් අග්‍ර තන්ත්‍ර දුන්නේ කියන එකයි බලන්න රේරුකාගේ චන්දිවර්ණ මහානායක හම්බුන එක අතු ආයතන කතාවක් චන්දිවර්ණ මහානායක හම්බුන ඔන්න මනගත්ත විලා අර මේ මෛත්‍රී විහරණින් ඉන්නකොට අර බරින් ආ කැලේ මේ මේ ෆයිට් කරේ නැත්තේ නේද අමනුෂ්‍යෝයි නේ යන්න යනවට කැමති නේද දෙවියෝ දෙවියෝ යන්න කැමති වුන් නැත්තේ ඔව් වෙන්නේ හම්බුන කෙනෙක් කියේ धर्मज्ञानेसर दस शिक्षा लोकवाद्य शिक्षा पद लोकवाद्य शिक्षा पद रागे संबंध शिक्षा पद रागे समहारेनो भिक्षुनी पपोट එහෙම සාප කර කර අඳන්න හරිනේ ඒව බෑ. ඉතින් ඕව අපිට ශික්ෂා පදයක් ලෙස සමාදන් කර රකින්න පුළුවන්. දේශය හටගනව දේශයත් එක්කම ගැටෙන්නේ නැතුව දේශේ නිවා ගන්න ඕනේ. එතකොට දේශේ රක්ව යටපත් කරන එක ශික්ෂා පදයක් නෙමෙයි. ඒක මනසේ සංවරයක් නේ. අපි අර ගහගෙන කෑ ගැහුවොත් ඒක කායික වාචික ක්‍රියාවක් නේ. අපිට පුළුවන් අදිෂ්ඨාන කරගන්න ඕනනම් අපි ඒක ඉස්සරහට කරන්න ඕනේ ඇත්තටම. භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂා පද අතුරින් අද ඉන්න සිල්මෑණිවරුන්ට රකින්න සුදුසු රැකිය හැකි ශික්ෂා පද ටික එළියට ගත්තොත් මේ ටික අපිට අතිරේකව සමාදන් වෙන්න පුළුවන් අතිරේකව අදිෂ්ඨාන කරගන්න පුළුවන් අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරගෙන අපිට පුළුවන් තමන් පෞද්ගලිකව අදිෂ්ඨාන කරගෙන යන්න ගුරුවරුන්ට පුළුවන් අපි දසශීලයේ තමයි දෙන්නේ ඔබට සාසනික සම්ප්‍රදාය ඇටියට අපි සම්ප්‍රදාය රකින්නවා හැබැයි මේ ටිකත් අපි කතිකාවතක් ලෙස अनिवार्यम रखियो ඒක නම් ඉතින් කතා කරන්න එක එක ඒක මොකද ඒක ඒක හැදියාව අපේ මේක හැදියාව ඊට අමතරව අපිට මේක නම් ඉතින් ඒ නිසා අපි විනය පිටකය භික්ෂුණී ඛණ්ඩකය භික්ෂුණී ප්‍රාතිමොක්ෂය මේ කියවන්න බලන්න ඒව අධ්‍යයනය කරන්න අපි ඉදිරියේදී ඇත්තටම අපේ ධර්මායතනයෙන් ඒවට පොත්පත් ලියවෙනවා ඒව සම්බන්ධයෙන්
ඒ අධ්‍යයන ක්‍රම ඇති කරනවා ඒවත් අපි ලබා දෙන්නම් ඉදිරියේදී.